ඔයා දිනපතා කොච්චර නම් ඉංග්‍රීසි වචන ඉගෙන ගන්නවද? හැබැයි ඒ වචන භාවිතයට ගන්නකොට ඔයාට ඒවා නැවත මතක් කරගන්න ටිකක් අපහසුයි නේද? ඒකට හේතුව තමයි ඔයා ඉංග්‍රීසි වචන මතක තියාගද්දි කරන ලොකුම ලොකු වැරද්දක්. මොකද ඒ වැරද්ද? Video එකට පුංචිම පුංචි ලයික් එකක් දාන්න. එහෙම කළොත් මේක අනිත් අයටත් බලන්න YouTube එකෙන් ප්‍රොමෝට් කරයි. අපි ලයික් එකක් දාලා මේනම් වීඩියෝ එක බලන්න පටන් ගනිමු. ඔයාට මම වීඩියෝ එක පටන් ගන්නකොටම පොඩි අභියෝගයක් ලබා දෙනවා. සූදානන්දේ අභියෝගය බාර ගන්න. මම ඔයාට ඉංග්‍රීසි වචන තුනක් පෙන්වනවා සිංහල තේරුමත් එක්කම. ඔයා ඒ වචන තුන වීඩියෝ එක අවසන් වෙනතුරු මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම මමත් ඔයාට වෙනස්ම ක්‍රමයක් කියලා දෙනවා මේ වචන තුන මතක තියාගන්න. අපි බලමු වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාගේ ක්‍රමෙන්ද ඔයාට මතක හිටින්නේ නැත්නම් මම කියලා දෙන ක්‍රමෙන්ද කියලා. වචන තුන මතක හිටියද කියලා අපි වීඩියෝ එක අවසානයේදී බලමු. අපි දැන් බලමු ඉංග්‍රීසි වචන තුන තේරුමත් එක්කම. ඔයා සූදානම්ද? Number 1 prosperous. Prosperous කියන වචනේ තේරුම තමයි සමෘද්ධිමත්, එහෙම නැත්නම් සරුසාරයි කියන එක. මේක ආසන්න තේරුමක්. Number 2 adequate. Adequate කියලා කියන්නේ ප්‍රමාණවත් තරම්, සෑහෙන තරම් කියන එක. Number 3 monopoly. Monopoly කියලා කියන්නේ ඒකාධිකාරයට, එහෙම නැත්නම් තනි අයිතියට. මේ වචන තුන හොඳට බලා ගන්න. සාමාන්‍යයෙන් වා මේ වචන තුන වැඩි අහලත් නැතු ඇති, අහලා ඉන්න අයත් ඇති. හැබැයි ඔගොල්ලෝ දෙගොල්ලෝ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ඕනේ. මේක ඔයාට හරියටම මතක හිටියද කියලා බලා ගන්න. අපි පොඩි වෙලාවකට මේ වචන තුන අමතක කරමු. අපි බලමු අපිට මතක හිටින්න අවශ්‍යම දේ මොකක්ද කියලා. අපිට ඕනම දෙයක් මතක හිටින්න ඕන මූලිකම දේ තමයි අපිට ඒක ගැන හැඟීමක්, එහෙම නැත්නම් ෆීලිං එකක් තියෙන්න ඕනේ. ෆීලිං එකක් තිබ්බොත් තමයි අපිට ඒ ගැන මතකයක් තියාගන්න පුළුවන් වෙන්නේ. මම දැන් ඔයාට වෙනස්ම සිද්ධි දෙකක් අරගෙන එනවා. ඔයා තීරණය කරන්න මේ සිද්ධි දෙකෙන් ඔයාට කාලයක් යනකොට වැඩියෙන්ම මතක තියාගන්න පුළුවන්, නැත්තම් ඉබේම මතක හිටියේ මොන සිද්ධියද කියලා. අංක 1 පළවෙනි සිද්ධිය තමයි ඔයා පාසලේදී විද්‍යාව ඉගෙන ගන්නවා. විද්‍යාව ඉගෙන ගන්නකොට එක දිගටම පාඩමක් ගැන ඉගෙන ගන්නවා. අපි හිතමු අවුරුදු ගාණක් මේ පාඩම ගැන ඔයා ඉගෙන ගන්නවා. ඒක තමයි පළවෙනි සිද්ධිය. අංක 2 තමයි ඔයා වැඩියෙන්ම කැමති, අපි කියමුකෝ වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් එක්ක ඔයා ආසම තැනකට ගියපු එක දවසක්. ඔයාට මේ සිද්ධි දෙකෙන් වැඩියෙන්ම මතක හිටින්නේ මොකක්ද? අවුරුදු ගාණක් ඉගෙනගත්තු විද්‍යාව පාඩමේ කොටසක්ද, නැත්නම් එකම එක දවසක් ඔයා කැමැතිම කෙනත් එක්ක එළියට ගියපු දවසද? උත්තරය හරිම සරලයි. ඔයා කැමැතිම කෙනත් එක්ක එළියට ගියපු දවස තමයි ඔයාට වැඩියෙන්ම මතකේ රැඳෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? උත්තරය හරිම සරලයි. ඔයා වැඩියෙන්ම කැමති කෙනත් එක්ක එළියට යන්නේ ගොඩක් ආසාවෙන්. ඒක සම්බන්ධයෙන් ලොකු හැඟීමක් ඔයාට තියෙනවා. බොහෝ දුරට මේකේන ඔයාගේ ජීවිතේ පාර්ට්නර් වෙන්න පුළුවන්, නැත්නම් ජීවන සහකරුවා වෙන්නත් පුළුවන්. ඔයාගේ ජීවිතේට ගොඩක් බලපාන හින්දා ඔයා ඒ ගැන ගොඩක් හිතනවා. හැබැයි විද්‍යාව පාඩම ඔයා ඉගෙන ගන්නෙ බොහෝ විට විභාගේ පාස් වෙන්න විතරයි. එතනින් එහාට ඔයාට ඒකේ වැලියු එකක් නැහැ. ඔයාට ඒක ගැන හැඟීමක් නැහැ. අපි දැන් යමු ආපහු අර වචන තුන වෙත. Number 1 prosperous. Prosperous කියලා කියන්නේ සමෘද්ධිමත්, සරුසාර කියලා මම ඔයාට මුලින්ම කිව්වා. ඔයාට මේ සරුසාර නැත්තම් සමෘද්ධිමත් කියද්දි මොකක්ද මතක් වෙන්නේ? ඇත්තටම සමෘද්ධිමත් කියද්දි අපිට මුලින්ම මතක් වෙන දේ තමයි මුදල් තියෙන්න ඕනේ කියන එක. ඉතින් මේ මනි කියන එකත් මේ වචනේත් එක්ක ඔයා ඔළුවට දාගන්න. හිතන්න ඔයා ප්‍රොස්පරස් කෙනෙක් කියලා, ඔයා ගාව මුදල් තියෙනවා, ඔයා මවා ගන්න. මුදල් තියෙද්දි ඔයා කරන වැඩත් මවා ගන්න. ඒ වගේ මුදල් තියෙනකොට, ඔයාට හැමදේම තියෙනකොට ඔයාට සතුටින් ඉන්න පුළුවන්. හැපිනස් කියන එක නැත්නම් මේ සතුට කියන එකත් ඔයා හිතෙන් මවා ගන්න ඕනේ මේ ප්‍රොස්පරස් කියන වචනෙත් එක්කම. ඒ වගේම
ප්‍රොස්පරස් රටක් කියලා කියන්නේ හොඳම රටක් වෙන්න ඕනේ. ජීවත් වෙන්න හොඳම රටක් ඔයා මවා ගන්න. මම මේ ඡායාරූපෙන් ඔයාලට පෙන්වනවා ලෝකයේ හොඳින්ම ජීවත් වෙන්න පුළුවන් රටවල් 10ක්. ඉතින් මේවට කියන්නේ top 10 most prosperous countries in the world කියලා. ඉතින් මේ රටවල් 10න් ඔයා කිහිපයක් මතක තියාගන්න. ඒ රටක් මතක් කරනකොට ඔයා හිතන්න මේක prosperous country එකක් කියලා. ඔයාට තේරෙනවනේ අපි ජීවත් වෙන country එක මේ වෙලාවේ prosperous country එකක් නෙමෙයි කියලා. අපි තව උදාහරණයකුත් බලමු මේ prosperous කියන වචනය දාලා. In a prosperous country like this, no one should go hungry. මේ වගේ සමෘද්ධිමත් රටක ඉන්න අය කිසිම කෙනෙක් බඩකින්නේ ඉන්න එකක් නැහැ. ඒ වගේම ඔයාට prosperous මිනිස්සු මතක් කරන්න පුළුවන්. ධනවත් මිනිස්සුන්ට තමයි prosperous people කියලා කියන්නේ. Word number 2 දෙවනි වචන තමයි adequate. Adequate කියලා කියන්නේ ප්‍රමාණවත් තරම්. ඇති වෙන්න සෑහෙන්න තියනවා කියන එක. මේකත් එක්ක ඔයාට මොනවද මතක් වෙන්නේ? Adequate food. ඇති තරම් ආහාර ඔයාට තියනවා මතක් කරගන්න පුළුවන්. අපි ඒක දාලා උදාහරණිකුත් කියමු. Have we got adequate food for 20 guests? අමුත්තන් 20කට සෑහෙන පරිදි අපි ගාව කෑම තියනවද? ප්‍රශ්නයක් විදියට තමයි ඒක අහන්නේ. ඒ වගේම ඔයාට හිතන්න පුළුවන් ඇති තරම් කාලය තියෙනවා නම් adequate time කියලා. අපිට මොනාරි වැඩක් කරන්න ඇති තරම් කාලය තියෙනවා. උදාහරණය බලන්න. I didn't have adequate time to prepare. Prepare කියලා කියන්නේ සූදානම් වෙන්න නැත්නම් සූදානම් කරන්නට. මට සූදානම් වෙන්න ප්‍රමාණවත් කාලයක් තිබුණේ නැහැ. තවත් උදාහරණයකට ගියොත් මේක ඔයාට මේ දවස්වල කොහොමද සම්බන්ධ වෙන උදාහරණයක්. Will future oil supplies be adequate to meet world needs? අනාගත ලෝකයේ අවශ්‍යතා සපුරන්න ප්‍රමාණවත් තෙල් සැපයුමක් තියෙයිද? මේකත් අනාගත කාලයෙන් අහන එකක්. Adequate oil supply කියලා අපිට මෙතනින් හිතා ගන්න පුළුවන් ප්‍රමාණවත් තෙල් සැපයුමක් කියලා කියන එක. Word number 3 තුන්වෙනි වචනය තමයි හොඳට මතක් කරන්න monopoly. මේක ටිකක් වෙනස් වචනයක්, මම ගොඩක් ආස වචනයක්. monopoly කියලා කියන්නේ ඒකාධිකාරයට. එහෙම නැත්නම් තනි අයිතියකට. මොනවා හරි ව්‍යාපාරයක් හරි මොනවා හරි දෙයක් තනියෙන් පාලනය කරනවා නම් තනි කෙනෙක්ගේ අයිතියට තියෙනවා නම් අපි කියන්නේ monopoly කියලා. මේකත් එක්ක ඔයාට මතක් වෙන දේවල් මොනවද? monopoly කිව්ව ගමන් තනි අයිතිය කියලා කිව්ව ගමන් ඔයාට මතක් වෙන්න ඕනේ power එක. බලය. ඔයාට මේ ඡායාරූපයෙන් පේන්නේ ඉලෝන් මස්ක්. එයා ගොඩාක් දුරට ලෝකය පාලනය කරනවා කියලා මත පළ වෙනවා. ඉතින් එයා ගොඩක් බලවත් මිනිස්සෙක්. මේ වෙනකොට ලෝකේ ධනවත්ම පුද්ගලයාත් ඉලෝන් මස්ක් වෙනවා. ඒ වගේම කන්ට්‍රෝල්. මේ පුද්ගලයාත් ඔයා මේ දවස්වල ගොඩාක් දන්න කෙනෙක් වෙන්න ඕනේ. කන්ට්‍රෝල් නැත්නම් පාලනය කරන එක. මේ ඉන්නේ පුටින් ජනාධිපතිවරයා. ඔහුත් ලෝකය පාලනය කරන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් monopoly කියන වචනයත් එක්ක ඔයාට මේ දේත් මතක තියාගන්න පුළුවන් control කියන එක. ඒ වගේ මොනවද monopoly business? ඒකාධිකාරී ව්‍යාපාර. ඒකාධිකාරී ව්‍යාපාරයක් කියලා කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි මේකේ ඉන්නේ. තරඟයක් නැහැ. කෙනෙක්ට එකපාරට මේ business එකට ඇතුල් වෙන්න බෑ. හිතන්න ලංකාවට ගෑස් ගෙන්වීම ගැන මේ business එකට අපිට එකපාරටම ඇතුල් වෙන්නත් බෑ. මේක පාලනය කරන්නේ කිහිප දෙනෙක්. ඉතින් මේ වගේ ව්‍යාපාර තමයි monopoly business කියලා කියන්නේ. මේ වගේ ව්‍යාපාර ඕන තරම් තියෙනවා. ඔයාට මතක් කළොත් උදාහරණ ගන්න. දැන් අපි අර කලින් වචන තුනට යන්. prosperous, adequate, monopoly. දැන් ඔයා මතක තියාගත්තට වැඩිය මම මේ හැඟීම් එක්ක සම්බන්ධ කරලා ඔයාගේ උදාහරණත් එක්ක සම්බන්ධ කරලා මේ වචන තුන ඔයාලට පැහැදිලි කළා. ඔයා පහලින් අවංකවම කමෙන්ට් කරගෙන යන්න. ඔයාට මතක තියාගන්න පුළුවන් උනේ කොයි මෙතඩ් එක පාවිච්චි කරලාද කියලා. ඔයාගේ මෙතඩ් එකද එහෙම නැත්නම් හැඟීම් එක්ක සම්බන්ධ කරපු මගේ මෙතඩ් එකද කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම good luck. හැමෝටම goodbye.